අවුරුදු 4ක් 5ක් තිස්සේ රට පාලනය කරන අය ඔක්කලේ මේ පාස්කු ප්‍රහාරය යට ගහන්න උත්සාහ කිරීම පමණයි වෙන මොනවත් නෙමෙයි. ඉතින් ඒ නිසා අපිට මේගොල්ලන්ට ආවඩන්න බෑ. අපිට ඕනේ මේ පිළිබඳව ස්වාධීන දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොර විනිවිද පෙනෙන විමර්ශනයක්. ඒ විමර්ශනේ අපිට ලංකාවේ හොයාගන්න බැහැයි කියලා හිතෙච්ච නිසා තමයි අපි ජිනීවා වලට ගියේ. අපි දන්නවා සාධක ගොඩක් එළියට ඇවිල්ලා තියෙනවා. ජනාධිපති කොමිෂන් සභාවේ තියෙනවා ඒ වාර්තාවේ ඒ පිළිබඳ තොරතුරු. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවේ තියෙනවා ඒ පිළිබඳ තොරතුරු. ඒ වගේම හතරවෙනි චැනල් එක එංගලන්තේ ඒ කරපු වැඩසටහන තුල යම් කිසි කෙනෙක් සාක්ෂියක් දීලා තවත් තොරතුරු වගේක් එළියට ඇවිල්ලා තියෙනවා. මේ එක තොරතුරක් පිළිබඳවත් විමර්ශනයක් හරියට කෙරුවේ නැතුව එයාලා කියනවා කාදිනල්තුමා සහ රදගුරු මණ්ඩලය ඇයි අපිත් එක්ක කතා කරන්න ඉන්නේ නැත්තේ කියලා. කතා කරන්න අපිට ඒගොල්ලන්ව පිළිගන්න පුළුවන් තත්වයක ප්‍රතිපත්තියක් ඇතුව වැඩ කරන්න පුරුදු වෙන්න එපා. දැන් අපි ඉල්ලා සිටපු නිසා දේශපාලන පක්ෂවලින් සමගි ජන බලවේගයත් ජාතික ජන බලවේගයත් කියන මේ පක්ෂ දෙක අපට ඒගොල්ලෝ බලයට පැමිණියොත් ඒගොල්ලෝ මේ ප්‍රශ්නේ විසඳන ආකාරය පිළිබඳ වැඩසටහනක් සැලසුමක් අපිට බාර දීලා තියෙනවා මේ පක්ෂ දෙකම. ඒ අර අනිත් අය කෙනෙක්වත් එහෙම බාර දීලා නැහැ. එහෙම බාර දෙන්න අදහස් කරනවා කියලා පේන්නත් නැහැ. ඉතින් ඒ නිසා අපි කතෝලිකයන් හැටියට මතක තියාගත යුතු දෙයක් තියෙනවා. මේ රටේ අනාගතයේ තීන්දුව කරන්නේ අපිමයි. වෙන කවුරුවත් නෙමෙයි. ඒ නිසා ඡන්දයක් තියෙන දවසට මේ මූලික අයිතිවාසිකම් වලට ගරු කරන්නේ නැති එකම පක්ෂයකටවත් අපේ ඡන්දය දෙන්න එපා කියලා මම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. දැන් ඇති මේ නැටුව නාට්‍ය මේ ළඟදී හිටපු ජනාධිපතිතුමා තවත් නාට්‍යයක් රඟපාන්න පටන් ගත්තා. ඉඳලා හිටලා මේගොල්ලොත් වෙලාවෙන් වෙලාවට නාට්‍ය රඟපානවා. රඟපාලා අර කතන්දරේ අවධානය අහක යවන්න උත්සාහ කරනවා. අපිට ඒවයින් වැඩක් නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.